මං අත හදන්න යන්නේ සෝයා මීටරින් ලෙවල් එක මං කියන්නම් අද මම මොනවද මීටර ගන්න කියලා මං සෝයා මීට ගන්නවා ඒ වගේම මේ වගේ කෑලියට කපා ගත්ත අල ගෙඩියක් ගන්නවා ඒ වගේම මාළු මිරිස් හිණියට කපා ගත්ත කරලක් ගන්නවා ඒ වගේම සුදු ලුණු පිටි දෙක බී ලුණු පිටි ටික කරපිංච ඉස්කුඩු ලුණු කුඩු තක්කාලි සෝස් ඒ වගේම සෝයා සෝස් හැඳි දෙකුත් ගන්නවා මං ඔයාලට තියෙනවා නම් විතරක් ගන්න එහෙම නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ රසයේ චූටි වෙනසක් වෙයි දැන් අපි බලමු කොහොමද මම මේක හදාගන්නේ කියලා මම මුලින්ම අපි ගත්ත සෝයා මීට් ටික මේ විදිහට සම්බ ගන්නවා මම අපේ සෝයා මීට් එක දැම්බෙද්දි මේ විදිහට ලුණු චුට්ටක් එකතු කර ගන්නවා මොකද අපේ සෝයා මීට් වලට ලුණු රස ඇතුළටම උනලා තියෙන්න ඕනේ එතකොට තමයි අපේ සෝයා මීට් ලෙවල් එක ගොඩක් රසවත් වෙන්නේ සම්බගත්ත සෝයා මීට් ටික මේ විදිහට කිරි කොට්ටකින් පෙරා ගන්නවා ඊට පස්සේ මම මේ විදිහට මේ ටික බැද ගන්නවා සම්බගත්ත සෝයා මීට් ටික දැන් මම විනාඩි 6ක් විතර මේ ටික බැදගෙන තියෙන්නේ ඔයාලට පුළුවන් මේ ගන්නට බැදුනට පස්සේ විනාඩි 6කින් විතර මේ විදිහට ටිෂු පේපර් එකට මේ ටික දාගන්න සෝයා මීට් ටික බැදගත්තට පස්සේ අපි කපාගත්ත අල ටික මේ විදිහට ඉතලට එකතු කරගන්නවා මම දැන් මේ ටිකත් බැද ගන්නවා විනාඩි 4ක් විතර දැන් හරියට විනාඩි 3කට පස්සේ මම මේ විදිහට බැදගත් අපේ අල කෑලි ටික බලන්න පේනවා ඇති මේ වගේ පාටක් ඉද්දි මම මේ ටික බා ගන්නවා ලිපේ අල ටික ගොඩම කර කර ගන්න එපා මුත් එතකොට තමයි හොඳ රසයක් කියන්නේ අපේ ලෙවල් එකට මම අපේ සෝස් පන් එක ලිපෙන් තියලා මේකේ තෙල් චුට්ටක් දාගන්නවා ඒත් එක්කම මම අපේ සුදු ලුණු මිත් දෙකයි කරමින්ච ටිකයි සුදු ලුණු හොඳට කපලා චූටියට මේ විදිහට එකතු කරගන්නවා මම විතර අඩු කරලා මේක මේ තෙල් චුට්ටක් බැද ගන්නවා ඒත් එක්කම මම අපි බැදගත්ත මේවා ටික මේකට එකතු කරගන්නවා ලේ කිඳර අඩු කරලා මම තියාගන්න ලිපේ දෙකම මේ වෙලේදි මම සෝයා සෝස් මේක හැන්දගුයි අපේ තක්කාලි සෝස් මේක හැන්දි හතරයි එකතු කරගන්නවා මේක එකතු කරගත්ත පස්සේ හොඳට මේක හැදි ගා ගන්න ඕනේ මම මේ වෙලේදී ලුණුයි කැලිමිරිසි රසණුයි එකතු කරගන්නවා. ඕගොල්ලන්ට ගොඩක් සැරට ඕන නම් කැලිමිරිසිට වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඒත් එක්ක මම මේ හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වෙලේදී ඉතියේ ගින්දර අඩුවෙන් තියාගන්න ඕනේ. පස්සේ අපි කපාගත්ත මාළු මිරිස් කරලයි ලුණු ගෙඩියයි මේ විදිහට එකතු කරලා මිශ්‍ර කරගන්නවා ඉතින් මේ තියෙන්නේ මම අද මේ විදිහට හදාගත්ත අපේ සෝයා මීට් ලෙවල් එක හරිම රසයි ඔයාලත් හතර කාලා බලයි කියලා මම හිතනවා ඔයාලත් මේක පොඩි වෙලාවකින් හදාගන්නත් පුළුවන් එහෙනම් මම ගිහින් එන්නම්